Vabbè, l'uomo, 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 කැන්සල් කරලා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ බණ්ඩාරනායක කියන එක ලියලා තියෙන්නේ. එකවත් හරියට කරගන්න එපා. B A A B A N D A R N A Y A K A. එහෙම නෙවෙයි බණ්ඩාරනායක එයාපෝට් එක කියනයි හිටියනම් ඒගොල්ලන්ට සහාය දෙනා ඉන්නවනම් පොඩක් ගිහලා කියන්නට ඕන. ඒක ලියන්නේ එහෙම නෙවෙයි N A I K E කියලා තමයි බණ්ඩාරනායක එයාපෝට් එක ලියන්නේ. ඒකෙම පේනවා මොන තරම් බොරුවක්ද මේ ගිනියන්නේ කියන එක. ඕක්කොටම වැඩිය අපි සියලු දෙනාම දන්නවා එතුමාට විරුද්ධව විවිධ නඩු පහුගිය අවුරුදු 5 තුළම ඉදිරිපත් කරලා තිබුණා. එක නඩුවක් දැන් විභාග වෙනවා. ඒ විභාග වෙන නඩුව අධිකරණයේ තියෙන්නේ. එතුමාගේ પાස්පෝර්ට් එක තියෙන අධිකරණයේ. එතුමාට ට්‍රැවල් බෑන් එකක් තියෙනවා එළියට පිටරට යන්න බෑ කැමති වුණත්. අතේ පත්තු වෙන බොරු කියන්න එපා. එතකොට මේ යනවයි කියලා කියන්නේ 17 වෙනිදා. ඡන්දේ තියෙන්නේ 16 වෙනිදා. 17 වෙනිදා උසාවිය එතකොට 16 වෙනිදා රෑ. උසාවියට මෝෂන් එකක් දාලා අනිත් පැත්තට දැනුම් දීලා પાස්පෝර්ට් එක අරගෙන තමයි මේ යන්න වෙන්නේ. මේකෙන්ම පේනවා මොන බොරුවක්ද කියලා. මේ මේවට බ්‍රේකින් නිවුස් උත් දෙනවා. හා තමන්ගේ නම් කියලා මිනිස්සුත් තපිය වෙනවා. නීතිඥ මහත්තයෙකුත් මේ සම්බන්ධයෙන් කරුණු කියලා තිබුණා. ඊටාත්ම ශීලාචාරයි. මිනිසුන්ගේ ජන මතය මේ විදියට විකෘති කරලා මංකොල්ල කන්න සුදුසු නෑ. මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න සුදුසු නෑ. මිනිස්සුන්ගේ මොළයට කතා කරන්න. ජනතාවට අවශ්‍ය අපේක්ෂාව තෝරගන්න ඉඩ දෙන්න. ඉතින් මේ කොටසෙම මේ අර අපි කියනවා සීරීස් එකක් කියලා. අපි දන්නවා ඒක පිටිපස්සේ කවුද ඉන්නව කියන එක. ඒ සීරීස් එකේ දෙවන කොටස හැටියට හෙට ඊයේ රඟ දැක්ුවා. අරින් ෆර්නැන්ඩෝ මහත්මයාගේ Facebook එකේ status එකක් දාලා තිබුණා Twitter එකෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ US citizenship එක අහෝසි කරගෙන නැහැ කියලා. මේ US citizen කියන කතාව ඊයේ පෙරේ දාපු එකක්ද? අවුරුදු 4ක් තිස්සේම ඔය කතාවම කියනවනේ. ඒක නැති කරගන්න නැතුව nomination දෙයිද? ඒක නැති කරන්න නැතුව ඡන්දෙට එයිද එතුමා? මුලින්ම මම කියන්නට ඕන ඔබතුමන්ලා දැනන් හිටියා නඩු පිට නඩු දාලා තිබුණා FCID කියලා පොලිසියක් දාලා තිබුණා දිනෙන් දින නඩු වහන්න නීතිය සංශෝධනය කරා විශේෂ මහාධිකරණ දැම්මා විවිධ ආශ්‍රයෙන් එතුමාගේ nomination එක නවත්තන්න උත්සාහ කරා ඒ කිසි දෙයක් සාර්ථක නොවුණා එම නිසා මේ අන්තිම මොහොතේ මේ අවසාන තුරුම්බව ගහන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා හැබැයි එතුමංගාගේම ආශිර්වාදයේ ඇතුව එතුමන්ලාගේම ආශිර්වාදයේ ඇතුව ඔබලා දන්නවා ලංකාවේ පුරවැසි භාවයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නැහැ කියලා රිට් ආඥාවක් ඉල්ලුවා එතුමාට විරුද්ධව එතුමා nomination දෙන එක වළක්වන්න ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් ඉන්න බෑ කියලා ඒකෙදි පෙටිෂනර්ස්ට දෙන්නෙක් හිටියා එකත් එක්කෙනෙක් තමයි ගාමිණී වියංගොඩ මැතිතුමා අනිත් එක්කෙනා තමයි ප්‍රොෆෙසර් චන්ද්‍රනාත් චන්ද්‍රගුප්ත තේනුවර මහත්තය ඒකෙදි වජිර අබේගුණ වර්ධන මහත්මයාත් පෙනී හිටියා එක විරුද්ධ එක් වගඋත්තරකරුවෙක් පාර්ශ්වයක් ඒ සියලු දෙනා එකතු වෙලා මෙතුමාට සිටිසන්ෂිප් එක ශ්‍රී ලාංකීය සිටිසන්ෂිප් එක නැහැ කියලා තමයි කිව්වේ දැන් මේකෙදි එතුමන්ලා සූක්ෂම ලෙස ඉදිරිපත් කරපු යම් ලේඛන ආශ්‍රයෙන් CID එකෙන් අරගත්තු ඉදිරිපත් කළා ලේඛනයක් P9 කියලා මෝෂන් P19 කියලා මෝෂන් එකකින් උලන්ට නොදන්න දෙයක් නෙවෙයි මේ අපි ඉදිරිපත් කරපු එකක් නෙවෙයි ඒගොල්ලෝ ඉදිරිපත් කරා ඒ මෝෂන් එකට අමුණුලා ඉදිරිපත් කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සිටිසන්ෂිප් එක අහෝසි කිරීම පිළිබඳව loss of citizenship renunciation එකේ සර්ටිෆිකට් එක මේක සැප්තැම්බර් මුල් සතියේ ඉඳලා ඒගොල්ලෝ හොඳට දන්නවා එතකොට ඒගොල්ලන්ගේ පදනම උනේ ශ්‍රී ලංකානු පුරවැසිභාවය තමයි නැත්තේ ඇමරිකම් සිරසවැසිභාවය අහෝසි වෙලා කියන එක පිළි අරගෙන තමයි මේකෙන් ඇවිල්ලා තියෙන්නේ මේ අපුදාපු ලේඛනයක් නෙවෙයි P19 කියලා ලකුණු කරලා මෝසමක් මගින් අධිකරණයට වුන් ඉදිරිපත් කරපු ලේඛනයක් ඒ අනුව ඉතාමත්ම පැහැදිලි මේක ඒකේ කිසිම ගැටලුවක් නැහැ එතුමා ඉවත් කරගෙන තියෙනවා කියලා මම දැන් එන්නම් ඊට ආශ්‍රිත ලේඛන සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ අවධානය ගන්නට
මුලින්ම වෙන්නේ තමුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්නට අවශ්‍ය නම් කොළඹ තිබෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව ප්‍රකාශ කරලා දෙන්නට ඕන ඕත් එකක්. මේ තියෙන්නේ එතුමා ඒ විදිහට ලබා දීපු ඕත් එක. මේ මුල් ලේඛන මං ගාව තියෙනවා, මං ඒකට එන්නම්. ඔරිජිනල්ස් මේ තියෙන්නේ ඒ ඕත් එක. මේ ඕත් එක ලබා දුන්නේ 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා. මේ ලේඛනය අවශ්‍යයිට ගන්න පුළුවන් ක්ලෝස් අප් කරලා අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඒකේ කියනවා renunciation of United States nationality citizenship is effective only upon approval by the Department of State, but when approved, the loss of nationality citizenship occurs of the date the above oath or affirmation was taken. ඒ කියන්නේ මුලින්ම ඔබ එක්සත් ජනපදයේ ස්ථානාපති කාර්යාලයට ගිහිල්ලා දිවුරුම් පෙස්සමක් මගින් තමුන් තවදුරටත් ඇමරිකානු පුරවැසිභාවයේ භාවය දරන්න අදහස් කරන්නේ නැහැ, ඉවත් වෙනවයි කියලා දිවුරුම් පෙස්සමක් දෙන්න ඕන. ඒ දිවුරුම් පෙස්සමේ කියනවා ඒක දුන්නයි කියලා දිවුරුම් පෙස්සම අනුව ඒ පුරවැසිභාවය අහෝසි වෙන්නේ නැහැ. ඒකෙම කියනවා පුරවැසිභාවය අහෝසි වෙන්නේ ඒ කරන ඉල්ලීම ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකෙන්, ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශයෙන් පිළිගෙන අප්‍රූව් කරොත් විතරයි කියන එක. දැන් මං ඊළඟට පෙන්නන්නම් ඒ අනුව 2019 මැයි මාස 3 වෙනිදා ඉතාමත්ම පැහැදිලිවම ඒ බව පිළි අරගෙන, මේ තියෙන අප්‍රූවල් එක ඒ බව පිළි අරගෙන එතුමාට ලබා දෙනවා certificate of loss of nationality of the United States. This is conclusive proof. ඒ අනුව එදා ඉඳලා එතුමාගේ පුරවැසිභාවය අහෝසි වෙන්නේ 3 වෙනිදා ඉඳලා නෙවෙයි, අප්‍රේල් 17 වෙනිදා ඉඳලා. ඉන්පසු මේව හැමෝම දන්න දේවල්. ඒ හින්දානේ මේ නොමිනේෂන් වෙලාවේ විරෝධතාවයක්වත් ගත්තේ නැත්තේ. ඒ පිළිබඳව මම හිතන්නේ මගේ සහෝදර ජනාධිපති නීතිච මහත්තයා කරුණු කියයි. හැමෝම දන්න දේවල්. මේ මොකද දවස් 3ක් තියෙද්දී මේ පිළිබඳව කතා කරන්නේ. දැන් මන්දාව දැන් තියෙනවා මෙතන ඔරිජිනල් US පාස්පෝර්ට් එක ඒ අනුව කැන්සල් කරපු. දැන් ලංකාවේ කැන්සල්ඩ් කියලා තියෙනවා කියලා මං දැක්කා මෙතන කැන්සල්. ඒක අහන්න ඕනේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන්. ඇයි කැන්සල් දාන්නේ කියලා. අපි කියන විදිහට නෙවෙයි ඒගොල්ලෝ දාන්නේ. මේ තියෙන්නේ එතුමාගේ ඔරිජිනල් පාස්පෝර්ට් එක කැන්සල් කරලා තියෙන්නේ. මේක සීල් කරලා තියෙනවා. සීල් කරලා තියෙනවා. එතුමාගේ බලාත්මකව පැවතුනේ මේ තියෙන හොඳට බලන්න 2012දී ලබා දීලා තියෙන්නේ. 2022දී තමයි අහෝසි වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අහෝසි වුණේ, ඊට ඉස්සෙල්ලා අවලංගු වුණේ එතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන හින්දා. ඔබට මේ ඔරිජිනල් එක. මේ තියෙන්නේ අර මම මුලින් පෙන්නපු ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් ස්ටිකර් එම්බෝස් සීල් එක තියෙන. ආවිල්ලා බලන්න කාට හරි අවශ්‍ය නම්. මම ගෝඨාභය මහත්තයත් එක්ක මේ පිළිබඳව මුලින් කතිකාවක් තිබුණු වෙලාවේදී ඉලෙක්ෂන් කොමිෂනරයකට ගිහිල්ලා, මේක ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන හින්දා මේ සියලු ලේඛන කොමිෂනර්ස්ලා 3 දෙනාටම පෙන්නුවා, ඉන්ක්ලූඩින් මිස්ටර් හූල්, ඔව් ප්‍රොෆෙසර් හූල්, එයාටත් පෙන්නුවා මේ තියෙන්නේ ඔරිජිනල් එම්බෝස් සීල් එක. දැන් එම්බෝස් සීල් එක තියෙනවා. මේකෙන් තමයි මුලින්ම ඕත් එක දුන්නේ. ඒ ඕත් එක දුන්නේ 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඊට පස්සේ මේ තියෙන්නේ එම්බෝස් සීල් එක තියෙන කොළඹ තිබෙන එක්සත් ඇමරිකානු එක්සත් ජනපදයේ එම්බසිය එකෙන් ලබා දීලා තියෙන certificate of loss of nationality of the United States.
මේ තියෙන එම්බෝසිල් එක මෙන්න තියෙනවා අප්‍රූවල් එක මේක තමයි වැදගත්ම එක මේ අප්‍රූවල් එක ඒක කියනවා department use only certificate of loss of nationality approved 3rd May 2019 overseas citizen service department of state දෙයනේ මේක මහ ලොකු දෙයක්ද ඇමරිකන් එම්බසි එකත් එක්ක මංගල සමරවීර මහත්මයා ඉතාමත්ම සමීපයි කෝල් එකක් දිලාන්න බැරියෙ නේද ඒ හින්දා මේ තියෙන ඔරිජිනල්ස් එක මේ තියෙන ඔක්කොම මම හිතුවා මේ ඇති මේ ප්‍රෝඩාව කරපු එක මිනිසුන්ට නිදහසේ සාමාන්‍ය සුදුසුයි කියන හිතන අපේක්ෂකයාට ඡන්ද දෙන්න ඉඩ දෙන්න ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න බොරුව නවත්තන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ විදිහට බොරුව සමාජගත කරන්න එපා මේක ලිබරල් වාදීන්ට කෙසේ වෙතත් කාටවත් සුදුසු නෑ දේවල් මම හිතනවා ඉතාමත්ම පැහැදිලි මේ සියලු දේවල් කරන්නේ සංගවණු න්‍යාය පත්‍රයක් ඇතුව මිනිස්සුන්ගේ මනස විකෘති කරන්න හැබැයි මට පෞද්ගලිකව කියන්න පුළුවන් වෙන්නේ දැන් නම් ටිකක් තමා වෙලා වැඩි එතකොට one more thing තව එකක් කියන්නට ඕන ඒ අපේ මම හිතනවා ප්‍රොෆෙසර් ගාමිණි ගුණවර්ධන මහත්මයා ඒ පිළිබඳව ඔබට කරුණු කියයි ඔය ෆෙඩරල් ලිස්ට් එකේ ඉන්නේ ඒගොල්ලන්ට යන යන අවස්ථාවේදී ඒගොල්ලෝ හදලා එක දානවා ෆෙඩරල් ලිස්ට් එකේ ඔකාවේ නැහැ කියලා සර්ටිෆිකට් එක එතුමාගේ පුරවැසිභාවය අවශ්‍ය වෙලා නැහැ කියන එක නෙවෙයි this is the conclusive certificate උදාහරණයක් ඇටියට අපි දන්නවා අපේ හිටපු මිලින්ද මොරගොඩ ඇමතිතුමාගේ ඉවර වුණාම අවුරුදු එකහමාර දෙකකට විතර පස්සේ තමයි ෆෙඩරල් ලයිස්තු යාවේ. ඉතින් ඒකයි මේකයි අදාළ නැහැ. ඒක අල්ලගෙන ඒක නෑ කියලා දැන් කීසරයක් දානවද ඕක? එහෙමනම් එහෙම දැනගන්නව නම් ඔවුන්ට අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා ඒ කරුණු කරන්න තිබුණා. ඒකෙන්ම පිළිගන්නවා එහෙම එකක් නෑ කියලා. ඒ පිළිබඳව ඒගොල්ලෝ කතා කරයි.